පින්වත්නි මම කල්පනා කළා අද විශේෂ දහං කාරණාවක් කියලා දෙන්න. මේ ප්‍රශ්නය මම හිතනවා උපතේ ඉඳලම මැරෙන කල්ම තියෙන ප්‍රශ්නයක්කට උත්තරයක්. හැබැයි මේක තරුණ වියේ දැනෙනවා වැඩි. විශ්වවිද්‍යාල ජීවිතේත් දැනෙනවත් වැඩි දැවෙනවත් වැඩි මේ ප්‍රශ්නේ. මම මේ කියන්න හදන එක. ඒ වගේම වයසට ගියත් මැරෙන කල්ම මේක නිමාවකුත් නෑ. මොකද්ද මම මේ කියන්න හදන ප්‍රශ්නේ? බැඳෙන නිසා විඳින දුක. එතකොට එක එක්කෙනාට ඒ බැඳීම කියන එක ප්‍රකට වෙනවා. සමහර අයට ඒ බැඳීම කියන එක ප්‍රකට වෙන්නේ අම්මලා තාත්තලාට බැඳෙන එක, දෙමව්පියෝ දරුවන්ට බැඳෙන එක. ඊට පස්සේ තරුණ ජීවිත නම් ප්‍රේමය, ආලය, කාමය, රාගය, තණ්හාව, මේ ඔක්කොම මුල් කරගෙන අපගේ සිත දවනවා තවනවා. ප්‍රේමය නිසා විඳින දුක්ඛන්දරාව ඒකම කෙනෙකුට ඇති ජීවිතයේ දුක තේරුම් ගන්න කියලා වෙලාවකට හිතෙනවා. බැඳෙන නිසා විඳින දුක. එතකොට ඒ වගේම තමයි සමහර අය හිතට ප්‍රේමය, බැඳීම, කැමැත්ත, ඇල්ම ආවට පස්සේ ඒ කැමැත්ත ඇති වුණ කෙනා තමාව බැහැර කරද්දී පිටිපස්සෙන් යනවා. ඒ කෙනාව තමාව බැහැර කරනවා, ප්‍රතික්ෂේප කරනවා, පිටිපස්සෙන් යනවා බලු පැටියෙක් වගේ. ගෞරවයක් පිණිස මේ පැටියා කියන වචනේ දැම්මේ. බලු පැටියෙක් වගේ පිටිපස්සෙන් යනවා. ප්‍රේමය, ආලය, කැමැත්ත, බැඳීම, තෘෂ්ණාව එයා තමන්ට ඕන කියන හැඟීමෙන් බණී දිවසනවා. ඊළඟට හිත රිද්දක් දිවසනවා. ආය පිටිපස්ස යනවා. බැඳිලා ප්‍රේමයෙන් ඉඳලා ඒ සම්බන්ධතා, ඒ බැඳීම් කැඩිලා හිත පිච්චෙද්දි ඒක විඳව විඳව ඉඳලා ආයෙත් එක හිනාවකින් ආයෙත් බැඳෙනවා. අර ඔක්කොම දුක අමතක වෙනවා. ආයෙත් එයා හිත රිද්දෙනවා. පුදුම ලෝකයක්. එතකොට මේ බැඳීම් නිසා, ප්‍රේමය නිසා, ආලය නිසා ඕනාවට වැඩි ඇති කරගත්ත හිතවත්කම් නිසා, ඇඟැලුම් කම්පෑම් නිසා එකිනෙකා විඳින දුක, එකිනෙකාගේ හිත්වල පීඩා දිදී ඇනිච්ච උලක් වගේ තියෙනවා. ඔය හිනා වෙලා ගියාට, හොඳට ඇඳලා පැළඳලා ගියාට, විටෙක හොඳ වාහනවල ගියාට උලක් ඇනිලා තියෙන්නේ පපුවේ. පීඩා, දුක. කන් නැතුව ඉන්නවා. ඊළඟට බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. වැටෙන කඳුල පිහදාමින් සිනාවෙනවා. පිච්චි පිච්චි ජීවත් වෙනවා. දරාගත නොහැකි තැන කෙනෙක් සිය දිවි හානි කරගන්න හිසෑරුණ අත යනවා. මේ ඔක්කොම ප්‍රේමය, බැඳීම, ආලය, රාගය, කාමය, තෘෂ්ණාව කියන උල තමාගේ හදවතේ ඇනගත්ත නිසා සිද්ධ වෙන දේවා. ගිහි වේවා, පැවිදි වේවා, පැවිද්දන්ටත් මේ අර්බුදය තියෙනවා. කොහොමද පැවිද්දන්ට අර්බුදය තියෙන්නේ? මම ඒක ඉස්සෙල්ලා කියලා ඉන්නම්. මට ඕන උනේ ඇත්තටම තරුණ දරුව ගොඩාක් විඳවනවා. ඔය අහිංසක ළමයි ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා, හරියට ලියුම් එවනවා, වැඩසටහනක් තියෙනකොට හරියට තුන්ඩු එවනවා ප්‍රශ්න අහලා. මේ අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ හදවත් පිච්චි පිච්චි තියෙන්නේ පව්. මේ මෝඩ කොල්ලෝ කෙල්ලෝ දන්නේ නැහැ මේ ගින්නේ ස්වභාවය.
ඒ ළමයි කොච්චර මාව පිච්චෙනවා මාව දැවෙනවා කිව්වට ඊළඟට දැවෙන්නේ නේ කත්තරින්නේ ආයෙත් බැඳෙනවා. ඒ නිසා මේ කොල්ලු කෙල්ලු ගැන තියෙන කරුණාව මුල් කරගෙනම බුදුරජාණන් වහන්සේ වදාළ බණපදයක් අද කියලා දෙන්නේ මම හිතනවා. ඇත්තටම මේ හොඳට අහගෙන හිටියොත් ගින්නකට වතුර ටිකක් දැම්මා වගේ වෙයි. එච්චරේ මේ බණපද ටික මිහිරි. මේ හිතේ පිච්චෙන ගින්න එහෙම නිවිල යයි මොහොතකට. නමුත් ඉස්සර මං වෙච්ච දෙයක් කියන්න. අම්මයි පුතයි තාත්තයි ගෙදරක හිටියේ. මේ තුන් දෙනා පුදුම ආදරයක්. එක රොත්තට තුන් දෙනාම නිදාගන්න. තුන් දෙනාට තුන් දෙනා නොදැක බෑ. පුතා තරුණ වුණා. ඊට පස්සේ මේ පුතා දවසක් බණ අහලා බුද්ධ කාලෙ වෙච්ච දෙයක් බණ අහලා මේ පුතාට හිතුණා මහාන වෙන්න ඕන කියලා. අම්මලාට කිව්වා මේ මහාන වෙන්නම්. ඊට පස්සේ අම්මගේ තාත්තගේ බඩපපු පිච්චිලා ගියා. එපා ආයෙ කියන්න එපා මගේ පපු පුපුරයි කිව්වා අම්මා. තාත්තා බලාගත්තුවත් බලාගෙන හිටියා. ඇස් වලින් රූරා කඳුළු වැටෙනවා. මූසල කතාවක් කිව්වා කියලා. ඊට පස්සේ ඉදා ඉඳලා තාත්තා වැඩට ගියොත් අම්මා අනිවාර්යෙන් ගෙදර ඉන්නවා. තාත්තා අම්මා මොකක් හරි කටයුත්තකට ගියොත් තාත්තා ගෙදර ඉන්නවා. පුතා තනි කරන්නේ. කොල්ලා මාව දාලා යාවි. කොල්ලා අපිව දාලා යාවි. අපිට අපි තුන් දෙනාට තුන් දෙනා වෙන්ව ඉන්න බෑ. ආදරේ, ප්‍රේමය, බැඳීම, ආලය. ඊට පස්සේ දැන් තුන් දෙනාට මොකද වුණේ? නමුත් අර ළමයාගේ හිතේ දැන් ළමයාත් එහෙම තමයි. අම්මා දකින්න නැතු ඉන්න බෑ. තාත්තා දකින්න නැතු ඉන්න බෑ. නමුත් මෙයාට අර අහපු බණත් එක දැන් මහාන වෙන්න හිතෙනවා. අම්මා ගෙදර රෙදිවියන්නේ දොර කොඩි ඉඳගෙන දොරටුව ළඟ මේ උළුවස්ස ළඟ පුතා ඇතුළේ. මොකද පුතා යාවි. පුතා අම්මට කිව්වා අම්මා මට කැසි කිලි කරන්න ඕන. ආයන හරියට ඵලයන් කිව්වා. ඕන අම්මා දොර කොඩින් අයින් වුණා. කොල්ලා එළියට පහළියට ගියා කැසි කිලි කරන්න මුත්‍රා කරන්න. එහෙම යන ගම මෙයාට හිතුණා මට මහාන වෙන්න ආස හිතෙන මං යනවා යන්න. ආයි හැරිලා අම්ම දිහා බැලුවා. අම්මෝ බඩපොපු පිච්චිලා ගියා. අම්ම දාලා යන්නේ කොහොමද? ඒත් වැටුණ කඳුල පිහෙද දා කොල්ල කැලීට දිව්වා. අරණට ගිහිල්ලා ස්වාමීනි දැම්ම මාව මහාන කරන්න නැත්නම් මගේ ජීවිතය ස්ථිර නෑ කිව්වා. සංඝයා කරුණාවෙන් මහාන කළා. අම්මා බලාගෙන හිටිය නෑ. තාත්තා තව කෝපුතාකු අනේ මේ එළියට යනවා කියලා ගිහ කතා දෙකක් නෑ. කොල්ලා පැනලා යන්න ඇති. යමු යමු කියලා අරාඩි පාර දිගේ හොයාගෙන යනකොට මහන වෙලා අඬාගෙන කලන්ත දාලා වැටුණ දෙන්න. ප්‍රේමය අපි ඇස් වලට ඕන තරම් දැකලා තියෙනවා. දරුව මහන කරද්දී අම්මලා හඬා වැටෙන හැටි, තාත්තලා හඬා වැටෙන හැටි, අම්මලා ගැස්සෙලා විසිවෙන හැටි ඔවුන් කලන්ති දාලා වැටෙන්නේ, හඬාගෙන වැටෙන්නේ, ඔවුන් වීසිවෙන්නේ. ප්‍රේමේ දුක, ආදරේ දුක. නැතම් මේ දරුවා මැරිලයේ මේ පිටරට යද්දින් කරබාගෙන ඉන්නවා. මහාන වෙනවා කියනකොට වීසි වෙනවා, හඬාගෙන වැටෙනවා, හැඩූ කඳුලින් ඉන්න. මේ පේන ඉන්න ඕන්නම් දවස ගානය විල බල්ල යන්න පුළුවන්. ඒත් තමන්ට අයිති නෑ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක ඊටවස කලන්ති දාලා වැටුණා. සීආවා කිව්වා බෑ පුතේ අත්තරින්ට බෑ, මාත් මහන වෙනවා කියලා කිව්වා. හොන තාත්තත් එතන මහන වුණා. අම්මත් මෙහිනි අරණ එක මහන වුණා. දැන් මොකද වෙන්නේ? උදේ පින්ඩ පාති වරින්ට යනකොට මේ තුන් දෙනාම පෙළට තුන් දෙනාම එකට පින්ඳ පාතේ අවත් පිළිවිත් කරන්නේ තුන් දෙනාම එකට අවස ධර්ම සාකච්ඡාව තුන් දෙනාම එකට. බලන්න මේ හැම එකම එකට කළාට ඇතුලේ පෝෂණය වෙනවා. බැඳීම කරන්නේ දහං කතාව. ඒ වුණාට ඇතුලේ බැඳීම.
ප්‍රේමේ. එකට වන්දනාවට යනවා, එකට දානෙට යනවා. හොඳයි, යෝවත් පිළිවෙත් හොඳයි. නමුත් එකටමයි මේක කරන්නේ. ඇතුලේ පෝෂණය වෙනවා බැඳීම, ප්‍රේමය, ආලය. ඊට පස්සේ භාවනා කරන්න එකට. භාවනා කිරීම නරකක්ද? නෑ, එක ළඟ භාවනා කරනවා. ඇතුලේ පෝෂණය වෙන්නේ ප්‍රේමය, ආලය, කාමය. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට දැන් සංඝයාට බුද්ධ කාන්දී. මේක එච්චර හුරු දෙයක් නෙවෙයි. ඒ නිසා සංඝයා කිව්වා මේ ඔබ වහන්සේලා එකට මහාන වෙලා මේ එක පවුලේ එකට රොත්තට ඉන්න එක එච්චර හොඳ මදි. කනටවත් ගන්නෑ. ආයෙත් එකට භික්‍ෂුණි හවාට භික්‍ෂුණි ආරාමයට ගිහිලා පවද උදේම පිණ්ඩ පාතේ වඩින ගමන් එහෙම ඇවිල්ලා නවතිනවා. ඇවිල්ලා සක්මන් කරන්නේ, භාවනා කරන්නේ භික්‍ෂු ආරාමයේ අසල. සාකච්ඡා කරන 3 දින එකතුව සාකච්ඡා කරන්න. ඊට පස්සේ මේ පණිවිඩය භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේ කැඳෙව්වා. කැඳෙවලා දැන් ওই මම කියන විස්තරී පින්වතුනි තියෙන ධම්මපදයේ පිය වර්ගයේ බුදුරජාණන් වහන්සේ ඇහුවා, ඇත්තද පින්වත් මහණනි, මේ එකටමයි යන්නේ, එකටමයි එන්නේ, එකටමයි කතා කරන්නේ කියලා මේ වගේ මේ සංඝයා කියන කතාව ඇත්තද කියලා ඇහුවා. ස්වාමීනි ඇත්ත. අපි එහෙම අපි ආදරේ අපි 3 දෙනාට. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, ඔය ක්‍රමේ මහානකමට හොඳ නෑ. වත් පිළිවික් කරන එක හොඳයි, පිණ්ඩපාත යන එක හොඳයි, ධර්ම සාකච්ඡා කරන එක හොඳයි. ඒ තුල වැඩෙන ප්‍රේමය හොඳ නෑ, බැඳීම හොඳ නෑ. අර ඒ බන්ධනය හොඳ නෑ කිව්වා. මහණෙනි වෙන්නේ මේකයි කිව්වා. පැවිදි වෙච්ච කෙනෙක් එහෙම ප්‍රේමයෙන් ඇල්මෙන් බැඳීමෙන් හිටියොත් එයා නිවන් මාර්ගයෙන් ඈත් වෙනවා කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළා මේක නිවන් මාර්ගය නෙවෙයි. නිවන් මාර්ගය කියන්නේ මේ කෙලෙස් අත්හැරීම, හුදකලාවේ දියුණු කරන ගුණ ධර්ම කියලා ගාථාවක් වදාළා. මේ බලන්න මේ කතාවේ අවසානයේ හරි පුදුමයි පින්වත්නි. දැන් මම ඔයාලගේ ප්‍රශ්නෙට එනවා. ඔයාලගේ ප්‍රශ්නෙට එන්න කලින් මම මේ බුද්ධ වචනේ මේ සංඝයාට විච්ච, හාමුදුරුවරුන්ට විච්ච අබැද්දයක් කෙනෙමි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ගාථාව තියෙනවා. ගාථාවක් වදාලා, අයෝගේ යුංජ මත්තානං යෝගස්මින්ච අයෝජයම්. ඕන කෙනෙක් ඉන්නවා යෙදෙන්න ඕන නැති දේවල් වල යෙදෙනවා. ඒ කියන්නේ එකට ඉන්න බැඳීම, ප්‍රේමය, ආලය, හිතවත්කම්, ඇඟෑලුම් කැම්පෑම් ඒ වගේ යෙදෙනවා. යෝගස්මින්ච අයෝජයං. අර කෙලෙස් අත්හරින ප්‍රතිපදාව යෙදෙන්නේ. අත්තං හිත්වා පියග්ගාහි. කෙලෙස් අත්හරින්න ඕන, බැඳින් අත්හරින්න ඕන කියන ධර්මයේ අත්හැරලා ප්‍රියන්ට ග්‍රහණය වෙනවා. ඒ කියන්නේ ආදරේ, ප්‍රේමය, හිතවත්කම ඇති වෙන අයත් එක්ක තමයි එල්ලි එල්ලි ඉන්නේ. හිතවත් අයිටම අයගෙම එල්ලෙනවා. ප්‍රේමය ඇති වෙන අය ගැන එක්කම එල්ලෙනවා. පිහෙත්තානු යෝගීන. බලන්න පින්වත් මහණෙනි, ඔය වාගේ අයටත් නිවන් දකින්නත් හිතෙනවා. එක පුදුම කතාවක්. ඒ කියන්නේ ආදරේ තියාගන්නත් ඕන, බැඳීම තියාගන්නත් ඕන, එකට ඉන්නත් ඕන, නිවන් දකින්නත් ඕන. ප්‍රේමේ, ආලේ, බැඳීම, කාමයේ, හිතවක්කම, ඊළඟට ඇඟැලුම් කම්පානේව, ඒ ඔකෝමත් තියෙනවා. ඒවත් එක යාට නිවන් දකින්නත් ඕන. ඒ වාගේ අයටත් නිවන් දකින්න හිතෙනවා. මා පියෙහි සමාගච්චි, අපියෙහි කුදාචන. ඒ වාගේ අයට නිවන් දකින්න හිතුනොත් කරන්න ඕන දේ තමයි තමන් ප්‍රිය කරන, ආදරය කරන අයත් එක්ක නිතර ඉන්න එපා. අපියෙහි කුදාචන. අප්‍රිය අයත් එක්ක ඉන්න ඕනත් නැහැ. ප්‍රිය අයත් එක්ක ඉන්න ඕනත් නැහැ. අප්‍රියත් එකින් නොනත් නේ.
පියානං අදස්සනන් දුක්කං ප්‍රියාය දකිින්ටනු ලැබුණොත් දුකක්. අප්‍රියානංච දසනං අප්‍රියාය දකිනකුටත් දුකක්. දෙකම දුක. තස්මා පියන්න කයිරාත ඒ නිසා කවදාවත් තවත් කෙනෙකු හා බැඳීමකට යන් දෙපා. ප්‍රේමයකට යන් දෙපා. ආලයකට යන් දෙපා. පියා පායෝයි පාපකෝ ප්‍රියවුනොත් කෙනෙකුට හරි ලස්සන වචනයක් පෙන්වත් මේක. කෙනෙකුට ප්‍රියවුනොත් එයා ලාමක වෙනවා. අපි කියමු භික්ෂුවක් කියලා. භික්ෂුවක්ගේ කටින් සතර සතිපට්ඨානය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශාස්තෘ ශාසනයනේ මුවෙන් පිටවෙන්න ඕන. එකන භික්ෂුවගේ වැදගත්කම මෝරපුකම. මෙයා ප්‍රේමයට වැටුණෝ බැඳීමකට වැටුණොත් මෙයා ලාමක වෙනවා. බණ කියන කටින්ම බබා කියලා කියනවා. පැටියෝ කියලා කියනවා. රත්තරං කියලා කියනවා. වස්තුව කියලා කියනවා. සුදු කියලා කියනවා. ප්‍රියදේ නිසා මේ සනාතන ලෝදාම. එතුරේ භික්ෂුව ඒ ලාමකෝනේ කුමක් නිසාද? බැඳීම නිසා. පාපී ලාමක බවට පත්වන. බැඳීමේ ප්‍රේමේ හිතවත්කං වල තියෙන දෝස. කොච්චර හිතවත්කං වල දෝස තියෙනවද කියනවන? ඔය හිතවත්කං වැඩුණාට පස්සේ තමා ළඟ ඉන්න තමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේලාට මල්ලි කියලා කතා කරනවා. මල්ලි ස්වාමීනි ආයුෂ්මතුන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්ස නැත්නම් හාමුදුරුවනේ කියලානේ කතා කරන්න ඕන. හිතවත්කම් වැඩි වුණාට පස්සේ බැඳින් වැඩි වුණාට පස්සේ මල්ලියා කියනවා. අපිට ඇහිලා තියෙනවා හාමුදුරුවෝ කියනවා. මට ඇහුන්නේ නැද්ද මචං කියනවා විතරයි. ඇයි මම මේ බණවලට හැමතැනම යනවානේ ඒ ඇහිච්ච එකක් මම කියන්නේ. මටත් කියලා තියෙනවා මං එක තැනකට ගිය වෙලාවක හාමුදුරුවෝ මාත් එක්ක හිතවත් වෙලා හොඳටම හිතවත් වෙලා ළඟට වෙලා මල්ලී කියලා කතා කරේ. එතකොට ඒ සාසනික ව්‍යවහාරේ පවා පහත් උනේ හිතවත්කම. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි කායික ක්‍රියා පහත් වෙනවා. ඊන වෙනවා ප්‍රිය වුණාට පස්සේ ප්‍රේමී ඇති වුණාට පස්සේ. ඊට පස්සේ මානසික කියා පහත් වෙනවා. ඊළඟ ගුරුවරුන්ගේ අවවාද ලැබෙන එක ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ප්‍රතිපදාවේ හික්ම වෙන එක ඒවනේ භික්ෂුන්ට තියෙන ශාසනික ප්‍රතිපදා උතුම් වැදගත්කම. ඒ ඔක්කොම නැති වෙනවා ප්‍රේමේ නිසා බැඳීම නිසා. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ හිත හිතා ඉන්න ඕන. ධර්මයේ ගුණ හිත හිතා ඉන්න ඕන. රහතන් වහන්සේලාගේ ගුණ හිත හිතා ඉන්න ඕන කෙනා මේන්න තවක් ඔය හරියන උන්වහන්සේ නමක් ගැන හිත හිතා ඉන්නවා. නැත්නම් කවුරු හරි ආරාමිකයෙක් ගැන හිත හිතා ඉන්නවා. දායකයෙක් ගැන හිත හිතා ඉන්නවා. ඇයි මේ? ප්‍රේමය ආදරය හිතවත්කම. ගන්ථා තේසන්න විජ්ජන්ති ඒසං නත්ති පියාපියන්. ඒ යම්කිසි කෙනෙකුට මේ පැටලිලි ගැට ගැහිලි නැත්තං ගැට ගැහිලි නැත්තං එයාට මේ මේකෙන් නිදහස් වෙන්න ලේසි. ප්‍රියාප්‍රිය දේවල් නැත්තං අපිට ප්‍රිය වුණාට පස්සේ අනිවාර්යෙන් තව අප්‍රිය කෙනෙක් හට ගන්නවාමයි. ප්‍රිය වුණාට පස්සේ තව අප්‍රිය කෙනෙක් හට ගන්නවාමයි පෙන්වත්නි. ඒ හේතුව තමයි ප්‍රිය අප්‍රිය බව තමන්ගේ හිතේ අනිවාර්ය හේතු. මෙහෙම හිතන්නකෝ, තමන් කෙනෙකුට හිතවත් නම් ප්‍රේමේ නම් බැඳීම නම් එයාට තව කෙනෙක් කරදර කළොත් අයහපත කළොත් අපිට ඒකෙන අප්‍රිය වෙනවා. ඊළඟට තමන්ගේ බැඳීමට ප්‍රේමයට කවුරු හරි බාධා කළොත් එයා අප්‍රිය වෙනවා. ඒකෙන ඔය පොඩි පුංචි කාලේ අම්මා තාත්තා ගැංගී දෙවිටි දෙවිටි ඉඳලා පස්සේ යාළු හිත මිත්‍රාදිකං ප්‍රේමය ආලේ හටගත්තට පස්සේ අම්මලා ඒවට එපා එපා කියනකොට අම්මලා අප්‍රිය වෙනවා.
තාත්තා අප්‍රිය වෙනවා. අකුල් හෙළන අය අප්‍රිය වෙනවා. ඒවට විරුද්ධව කරුණු කියන අය අප්‍රිය වෙනවා. ගුරුවරු අවවාද කළොත් ඒ ගුරුවරු අප්‍රිය වෙනවා. ඇයි මේ? ප්‍රියදේ මුල් කරගෙන. ඒ නිසා පින්වතුනි සනාතන ලෝධහම තමයි මේ ධර්මයක් දන්නේති සත්වයා. බුදු කෙනෙක්ගේ ශාසනය පිහිට නොලබන සත්වයා ඒකාන්තෙන් බැඳි බැඳී යනවා, ගැටි ගැටි යනවා. මැරෙන කල්ම තියෙන්නේ ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා. ඔච්චරයි මැරෙන කල්ම. ඒ නිසා මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න නම් ප්‍රිය ආයත් එක වැඩිපුර ඉන්න හොඳ නැහැ. මේක මේ ඔයාලා ගෙවල් වලට කල්පනා කරලා මේ ආයෝනිස මනස්කාරය දෙන්න එපා. තමන් මේක තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මේක ඔයාලට තේරුණාද නැද්ද දන්නේ නැහැ. අර ආන්දරෝ දෙනමයි මෑණියෝ හිටියානේ, තේරුණේ නැහැ. හොඳටම ෂොක් වුණා, හොඳටම දුක හිතුණා. අපිට එකට ඉන්න එපා කිව්වා කියලා. අපි ඔවෙන් කරන්න හදන බුදුරජාණන් වහන්සේ කියලා ඉතින් නැගිටලා ගිහිල්ලා සිවුරු තියලා 3 දෙනාම සිවුරෙල්ලා ගෙදර ගියා. බුදු කෙනෙක් ළඟත් ගියා. බුදු කෙනෙක් ළඟත් ගියා. දැන් අපිටත් තියෙනවා, අපිට ওই ප්‍රශ්න ඇති වෙලා බැඳින් ගැ නැතුණා, මේක හොඳ නෑ, මේක අත්හරින්න කියලා කිව්වට පස්සේ එන්නේ ආයේ පන්සල පැත්තේ. ආයෙ කතා කරන්නේ නෑ ඔබ වහන්සේත් එක්ක කියලා යනවනේ. ඔය සංස්කාරය තමයි වැඩ කරන්නේ. ඔය සංස්කාරය වැඩ කළා බුදු කෙනෙක් ළඟත්. බුදුරජාණන් වහන්සේ අවවාද කරද්දිත් බැඳීම අත්හැර ගන්න බැරුව, ප්‍රේමිය අත්හැර ගන්න බැරුව ආයෙත් අර ලාමක බවටම වැටෙනවා. ඔය බුද්ධ කාලේ විච්ච දේව හරි ලස්සන බණපදයක් ඉකී තිබ්බා. මා පියෙහි සමාගච්චේ ප්‍රියං හා නිතර ඉඳිපා. අප්පියෙහි ච කුදාචනං අප්‍රියං හා ඉඳ ඕන නැහැ. පියාණං අදස්සනං දුක්ඛං. ප්‍රියදී ප්‍රියාය ඇති වුණොත් එහෙම බලනවා. ධනට වැඩියත් බලනවා කෝ අපේ හිතවත් හාමුදුරුවෝවද. ඊට පස්සේ වන්දනාවට ගියත් බලනවා කෝ මගේ හිතවත් හාමුදුරුවෝ ඉන්නවද කියලා. මම මේ ධම්මපදයේ ගාථාවට අනුව කියන්නේ මේ. අප්‍රිය අය ඇති වුණත් එහෙමයි. දම්පොල්ලේ තමන් ළඟ අප්‍රිය කෙනෙක් ඉඳගත්තොත් මෙයා මෙතෙන් ඇවිල්ලා. වන්දනා වෙලාවේ ළඟ ඉඳගත්තොත් තා මෙයා මෙතෙන් ඇවිල්ලා. ඒ වගේ මේ ප්‍රිය අප්‍රිය භාවයත් එක්ක ගැටෙන්න ගියාම එයාට වැහෙන්නේ නිර්වාණ මාර්ගය. ඔය ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිත කතාවක් ඇසුරින් ඔය විස්තරයක් කළේ. දැන් ආපහු ඔයාලගේ ජීවිතේට කිඳා බහින්න. මේ ලෝකේ තමන් කෙනෙකුට හිතවත් වුණා නම්, මේ ලෝකේ තමන් කෙනෙකුට බැඳුණා නම්, මේ ලෝකේ තමන් කෙනෙකුට ආදරය කළා නම්, මේ ලෝකේ තමන් කෙනෙකුට සෙනෙහවන්ත වුණා නම්, අනිවාර්යයෙන්ම බලන්න විඳපු සතුටට වැඩිය ගොඩාක් විඳලා තියෙන දුක හිතරි දෙනවා. තමන්ට ඕන විදිහට කතාව නැතිකොට, තමන්ට ඕන විදිහට සිනාව නැතිකොට, තමන්ට ඕනකොට වේදියට ළඟට එන්නේ නැතිකොට දුකට ගන්නවා. වචනයකින් හිතරි දෙනවා. එක වචනයකින් දවස් ගණන් විඳවනවා. බලන්න ඔබ දෙස. ඔබ දෙස බලන්න. ප්‍රේමය නිසා නැද්ද විඳින්නේ ওই දුක කියලා. ප්‍රාණීන් කෙරෙහි පමණක් නොවේ, ගස්කොළන් වලට පවා ප්‍රේමය, ආදරය, බැඳීම. මල් ගහක ලස්සන මල් පිපිලා තිනුට ආසයි. නිතර බලනවා. කවුරු හරි මල් ටික කඩාන ගියාට පස්සේ දුකයි. සතා සිව්පාවට ගොඩාක් ආදරයි. ආදරය කරලා ඒ සතා සිව්පාවට ලෙඩක් වුණාම හරි දුකයි. ගෙදර බලු පැටියෙකුට පූසෙකුට තියෙන ආදරේ බැඳීම බලන්න. අර මම දන්න හිතවත් පවුලක් තිබ්බ බලු පැටියෙක් කොහොම හදලා ඊට පස්සේ බල්ල මැරුණා. මැරිච්ච දවසට ඒ බලු පැටියා හදන් හිටපු පුතා පිටරට හිටියේ. ඊට පස්සේ අම්මා කිව්වා මේ බලු පැටියා මැරුණා මෙහෙමයි කියලා. ඔක්කෝ හඬා වැළපුණා. නෑ මට යාගේ මිනිහා හරි බලන්න ඕන කියලා දැන් ෆෝන් එකෙන් වීඩියෝ කෝල් එකක් කරන් දැන් අර පිටරට ඉන්න පුතාට පෙන්නන්න. අර දවස් 3-4 කලින් වලේ දාපු අර බල්ලගේ මේ වල ගොඩ දැම්ම කියන්න බෝ.
පැත්තම ගන්ධසාරයි. ඒත් ඕන ඒ ගඳගාන කුණ බලන්න ඕන. ප්‍රේමය, ආලය, රාගය, පුදුම සහගත දුකක් මේක. ඉස්සර බුද්ධ කාලේ ඔහොම කෙල්ලෙකුට ආදරය කරලා තරුණින් ඒක ගැනම හිත හිතා ඉඳලා කාලයක් ඉතින් හොය හොයා යනවා. හොය යනකොට ඒ කෙල්ල මැරිලා සෝනට දාලා. සෝනට ගිහිල්ලා කොහෙටද දැම්මේ කියලා මිනිස්සුන්ගෙන් ඇහුවා. අහවල්තැන්නට කිව්වා. යනකොට ඇට සැකිල්ල විතරයි, ඇට කටු ටික විතරයි. ඒ කියන්නේ එච්චර කලින් මැරිලා තියෙන්නේ. ඒ ඇට කටු ටික බදාගෙන අඬලා තියෙනවා. ඇට කටු ටික බදාගෙන අඬලා තියෙනවා. ඇට කටු ටික බදාගෙන ඉඳලා තියෙනවා. ඒ ඇට කටු ටික බිරිඳ කරගෙන තියෙනවා. කොහොමද රාගය, කොහොමද ප්‍රේමය, කොහොමද බැඳීම? එතකොට එච්චර දුකක් විඳිනවා. ඊළඟට ඒ අපි ආදරය කරන, බැඳුන, ප්‍රේමය ඇති කරගන්න කෙනා තමන්ගේ හිත කොච්චර රිද්දද්දී, තමාව ගණන් නොගෙන ඉදිද්දී, තමාව බැහැර කරද්දී බල්ලික් වගේ පිටිපස්සෙන් යනවා. ඔය බලු පැටවෙන්නේ පයින් ගහන්න ගහන්න පිටිපස්සෙන් යන්නේ. ඒ වගේ යනවා. ප්‍රේමේ දෝෂ කිසි කෙනෙකුට වචනයක් කියන්න දෙන්නේ නැහැ. ප්‍රේමේ දෝෂ. ඊට පස්සේ මේ ප්‍රේමේ මේ බැඳීම මානසික ලෙඩකුත් එක්ක එකතු වෙච්ච ගමන් දැන් ඊයේ අපි මුණ ගැහින් දාවා පවුලක් මේ ප්‍රේමේ දෝෂ දිහා බලන්න. ආදරෙන් ඇස් දෙක වගේ හදපු දුව අම්මයි තාත්තයි දාරා ගිහිල්ලා. ඊට පස්සේ අහලා අම්මා ඇයි දුව අපිව දාලා ගියේ කියලා. නෑ මං යාළු වෙච්ච මේ කොල්ලා අඬනවා, කොල්ලාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා බලන්න මං කැමති නෑ. එයා වෙනුවෙන් මං ඕන දෙයක් කරනවා. ඊටපස්සේ කියලා ඇයි දුව මේ අම්මගේ තාත්තගේ ඇස් වලින් කඳුළු වැටෙනවා උඹට පේන්නේ නැද්ද? දැනෙන්නේ නෑ. දැනෙන්නේ නෑ. ඇයි අතෙන්ට වැඳිච්ච බැඳිල්ල? ඊට පස්සේ අම්මයි තාත්තයි දුව ගෙන්න ගනවා. ඊට පස්සේ ආයෙක් දුව ගියා අර කොල්ලත් එක්ක. ඊට පස්සේ ගිහිල්ලා කිව්වා ආයෙ අම්මලා අඬලා කෙල්ල ගෙන්නනවා. ඇයි දුව අපිව දාලා යන්නේ? දාලා යන්න එපා. දැන් අම්මලාගේ බැඳීමනේ ඔය. යන්නේ කාට යන්න දීලා උඹ විඳ ගන්න කර්මෙ විඳවපන් කියලා ඉන්නේ නැතුව පිටිපස්සෙන් ගිහිල්ලා ඇයි මේ අරන් එන්නේ? ඒත් බැඳීමනේ. ඒක හොඳයිද නරකයිද කියලා මං විනිශ්චය කරන්නේ නැහැ. මම මේ කෙලෙසයක් ගැන කියන්නේ. බැඳීම, ප්‍රේමය, විඳින දුක. ඊට පස්සේ ආය අරන් එනකොට කිව්වා නෑ අම්මා මං ගියේ එයා මගේ නම අතේ කොටා ගත්තා පච්චේකින්. මගේ නම. එයා මං වෙනුවෙන් ඉච්චර කැපවීමක් කළා. ඒ නිසා මං එයා අත්හරින්නේ. ඒ වෙලාවේ අම්මා ඒ අම්මගේ හැටි ටිකක් මෑත් කළා. බඩ පෙන්නුවා අර කෙල්ලට. බලාපං. කියන්නේ ඒ ළමයා ඉපදිලා තියෙන සීස කළා. උඹ ඉපදෙනකොට මට ඇතිවෙච්ච පච්චේ ගැන උඹට හිතෙන්නේ නැද්ද? පුදුම සහගතයි. කෙල්ලගේ හිතට යන්නේ. එයා මගේ නම අතේ කොටා ගත්තා. පුදුම සහගතයි. මේ කෙලෙසයක් විසින් මේ සත්වයාව නටවන නැටවිල්ල. ඊට පස්සේ දැන් බලන්න මං කියන්න ගියේ ඔය ප්‍රේමයේ බැඳීම කියන එක ලෙඩත් මානසික ලෙඩත් එක්ක එකතු වෙච්ච ගමන් දැන් කොල්ලත් වහ වැටිලා කෙල්ලට. දවසක් මගේ සුදු මැණික කියලා දැන් මේ කෙල්ල ආදරෙන් තියාගෙන ඉන්නකොට ඒ ගෙදර චූටි පූස් පැටියෙක් අර කෙල්ල දිහා බලාගෙන ඉඳලා. ඊට පස්සේ අර කොල්ලා උඹ මගේ සුදු මැණික දිහා පෙරේත කවුන්ට බලා හිටියා නේද කියලා පූස උස්සල පොලේ ගහලා. ලෙඩ නේද මේ? අසනීප නේද මේ? මොකද්ද මේ දාහය? ප්‍රේමය, ප්‍රේමය, බැඳීම, ආලය, රාගය. ඔය වගේ සිද්ධියක් ඉස්සර වෙලා තියෙනවා පෙරුම් පුරණ බෝධිසත්වයකට. ඒ තමයි තමන්ගේ බිරිඳට පුදුම ආසාවෙන් ඉඳලා. පුදුම ආසාවෙන් ඉඳලා. එහෙම ඉන්නකොට යා කැමති නෑ තව කෙනෙක් බිරිඳට කතා කරනවට, හිනා වෙනවට, ළඟට එනවට කැමති නෑ. මෙයා යුද්ධෙට ගියා.
යුද්ධෙට ගිල්ල එනකොට බිරිඳ කිව්වා මේ පුරෝහිතයා මට කරදර කරන්න හැදුවා. ඊට පස්සේ ආපු කේන්තියෙන් ක්‍රෝධයෙන් පුරෝහිතය ඇතුළු සියලු සෙනඟ මරන්න රජ්ජුරු තීරණය කළා. කොහොමරි පුරෝහිත නුවණක්කාරයි. ඒ පුරෝහිත වෙලා හිටියේ අපේ මහ බෝධිසත්වයෝ. ඊට පස්සේ රජ්ජුරුවන්ට කියලා දුන්නා මේකේ ආදීනවා, මේක සත්‍යයක් නෙමෙයි, බිරිඳ බොරුවට මේක කියලා තියෙන්නේ කියලා. අවසාන රජ්ජුරුවන්ට තේරුණා බිරිඳගේ තියෙන වලත්තකම නිසා මේ අනිත් අය පොළඹව ගන්න කියලා. ඊට පස්සේ තමයි මෙයා ඒකට අවස්ථාව නොලැබුණ තැන මේ මගේ හිතේ ක්‍රෝධය ඇති කළේ. මමන් මේ බිරිඳට ආදරේ වැඩි නිසා, ප්‍රේමේ වැඩි නිසා විමසන්නේ නැතුව මේ ධාර්මික මිනිස්සු මරන්න මට හිත ඇති වුණා. මේ ඔක්කොම මේ අකුසල් කරන්න, පව් කරන්න, අහස පොලව නොහුලන පව් කරන්න හිත නැමුණේ මේ ගෑනිට තියෙන පෙරේතකම නිසා. උපනෝපන් ජීවිතේක ගෑණියෙකුට පෙරේතකමක් නම් ඇති වෙන්න එපා. බැඳීමක් නම් ඇති වෙන්න එපා. අත්හැර ගැනීමට නොහැකි බැඳීමක් නම් ඇති වෙන්න එපා කියලා දැඩිසේ අදිෂ්ඨාන කරලා තියෙනවා. හිත හොද්දට ඒකේ වැඩුවා. එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වාම ස්ත්‍රීයකට හිතේ බැඳීම හටගන්නේ. පමණක් නොවේ, වෙන කාටවත් අතහැර ගන්න බැරිය යාලුකම් හටගන්නේ. කවුද මේ? සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේ සංසාරේම අත්හැර ගන්න බැරිය බැඳ ඇති යාලුකම් හට ගන්න කෙනෙක් නෙවෙයි. උපනෝපන් ජීවිතේ යාලුවෙක් විදිහට කෝලිතයන් මොග්ගලන් මහරහතන් වහන්සේ බෝසත් කාලේ මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණා කවදාවත් යාලුවා මාව දාලා ගියා ආතෑරිය කියලා දුක හට ගන්නෑ. කවදාවත් ගෑණියෙක් නිසා දුක හට ගන්නෑ. සාරිපුත්තයන් වහන්සේට සංසාරේ පුදුමයි. ඒ කාන්තාවන්ට ප්‍රේත නොවීම, ඒ බැඳීම් වලට අකමැති වීම, ඒ ගුණය කුමක්ද? සාරිපුත්තයන් වහන්සේ මොන ගුණයෙන් අග්‍ර? ප්‍රඥාවෙන් අග්‍රයි. ඒ නිසා ප්‍රඥාවේ සංකේතයක් තමයි බැඳීම් වලට ආස නැහැ. ප්‍රඥාවේ සංකේතයක් තමයි බැඳීම් වලට පෙරේත නැහැ. ප්‍රඥාවේ සංකේතයක් තමයි ස්ත්‍රීන්ට ප්‍රේත නැහැ. බැඳී ඒ ප්‍රඥාවේ ස්වභාවය තමයි යත් ඇත්ත ස්වභාවය තේරෙනවා, දරා ගන්න පුළුවන්. එහෙනම් මේ බැඳි බැඳි වැටි වැටි පිටිපස්සෙන් යන හිත හිතා දුක් වෙන දවස් ගණන් කන්නේ නැතුව බොන්නේ නැතුව බලාගත්තු යති බලාගෙන ෆොටෝ එකට පණ දිදි, මැසේජ් එකට පණ දිදි රෑ ලිවෙනකල් අනේ 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 කිකිය මැසේජ් එක ගහ මේ ඉන්නේ ඇයි මේ මෝඩකම? ප්‍රඥාව නැති දෝෂය. ඔබ දෙස බලන්න, ඔබ දෙස බලන්න, ඔබ කවුරුන්ද කියා. මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තියෙන නුවණැත්තන් උදෙසායි. ලාමකෝ, මේ ලාමක බැඳීම් වලින් විඳවා විඳවා ඇත්ත තේරුම් ගන්න නැතුව ලාමක භවයේම ගිලී අඳුරේම සිටින කෙනෙකුට නෙවෙයි. බැඳීම් හට ගන්න පුළුවන්. නමුත් බැඳීමේ ස්වභාවය, දුකේ ස්වභාවය කියද්දී හැදෙන්න ඕන මිනිස්සේ, හැදෙන්න ඕන මිනිස්සේ. ඒ නිසා තමන් කෙනෙකුට ප්‍රිය වෙනවා නම්, තමන් කෙනෙකුට බැඳෙනවා නම්, තමන් කෙනෙකුට හිතවත් වෙනවා නම්, තමන් කෙනෙකුට ආදරේ නම් අනිවාර්යෙන් කැමති විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි දුක. ශෝක පරිදේව දුක් දෝමනස වලට කැමති විය යුතුමයි. උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. පින්වත් මහණෙනි, ආහාරයක් ගත්තොත් ඒ ආහාරය අසුචි වෙනවා කියන එක සිද්ධ වෙනවද නැද්ද? කෑමක් කෑවොත් ඒක අසුචි වෙනවා කියන එක සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා ඒකාන්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය දේවල් වෙනස් වීම නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හට ගන්නවා කියන එක සිද්ධ වෙනවමයි. බැඳිච්ච කෙනෙක් නිසා ඒ බැඳිච්ච කෙනා වෙනස් වුණොත් සතුටක් උපදින්නේ නැහැ, දුකම උපදිනවා. ඒ නිසා පින්වතුනි, ඉපදීම මරණයෙන් අවසන් වෙනවා වගේ, තරුණකම වයසට යෑමෙන් අවසන් වෙනවා වගේ, නිරෝගීකම
රෝගී වීමෙන් අවසන් වෙනවා වගේ බැඳීම ප්‍රේමය දුකෙන්ම අවසන් වෙනවා. ශෝකයෙන්ම අවසන් වෙනවා. හඬා හඬා ඉඳ වෙනවා. වැළපෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කැමැති තරම් බැඳෙන්න, දුකට කැමැති නම් ඕන තරම් ආදරය ඇති කරගන්න, ඕන තරම් ප්‍රේමයෙන් ඉන්න, ඕන තරම් හිතවත්කම් වලින් ඉන්න, දුකට කැමැති නම් දුක් විඳින්න. තවත් මොන දුකක්ද? තවත් මොන දඬුවම්ද? ප්‍රේමයෙන් ආලයෙන් බැඳි බැඳි ඉන්න අයට අපි ඇයි දඬුවම්? බාහිර දඬුවම් කුමටද? ප්‍රේමයෙන් ආලයෙන් බැඳි බැඳි ඉන්න අයට බාහිර දඬුවම් කුමටද? ඔවුන් හදවත ඇතුළින් විඳින දුක මඳිද? මහා හැඩි දැඩි ඉලන්දාරි අඬනවා ප්‍රේමය නිසා. මහා හැඩි දැඩි ඉලන්දාරි අඬනවා ප්‍රේමය නිසා. මහා ලොකුයි කියන මිනිස්සු මේ කඩාගෙන වැටෙනවා ප්‍රේමය නිසා. මහා ලොක්කු වගේ කතා කරන අය චූටි බබාලා වගේ කතා කරනවා ප්‍රේමය නිසා. අවසානයේ ඔවුන්ගේ දැස් රතු වෙනවා. ඇස්වලින් රූරා කඳුළු වැටෙනවා ප්‍රේමය නිසා. ඒ නිසා ඕන තරම් බැඳින් ඇති කරගන්න හඬන්ට ආසන, වැළපෙන්ට ආසන. පින්වතුනි, ජාතක කතාවල තියෙනවා කොල්ලෙක් කෙල්ලෙකුට බැඳුනා කියන්න. ඒ කෙල්ල ඒ ආදරයෙන් වෙනස් වෙන්නේ නැත්තම්, ඒ බැඳීම වෙනස් වෙන්නේ නැත්තම්, කාපු කෑම අසූචි වෙනවා කියන එකත් වෙනස් වෙන්න ඕන කියන. කන කෑම බීම අසූචි වෙනවා කියන එක සිද්ධ වෙනවා නම් කෙල්ලෙක් වෙනස් වෙනවා කියන එකත් සිද්ධ වෙනවා කියන. තව සමහර අය ගොඩාක් දුක් විඳිනවා. තමන් එයාට ආදරය කරනවා, එයා තමන්ට ආදරය නෑ. තමන් බලාපොරොත්තු වෙන විදිහට ආදරය දෙන්නේ නැහැ, ප්‍රේමය දෙන්නේ නැහැ, සෙනෙහස දෙන්නේ නැහැ. එයා සමාජයට අපි වාද්දාරිනවා. එතකොට අපි පිටිපස්සෙන් යනවා, ආදරය හිඟා කරනවා, ප්‍රේමය හිඟා කරනවා, හිතවත්කම හිඟා කරනවා. මාව අත්තරින් දෙපා කියලා කියනවා. ඔබ කැමතිද ඒ වාගේ තැනකදී උත්තරයක් ගන්න විදිය බුදු කෙනෙක්ගේ වචනේ ඉගෙන ගන්න අවශ්‍ය නැද්ද? මං ආසයි, මං ආසයි ඒ වගේ තැන්වල බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කළේ කියලා දැනගන්න. ඔයාලා අතර ඇති ඒ වගේ අය. ඒ නිසා මං හරි ලස්සන කතාවක් කියලා දෙන්න. තමන් කෙනෙකුට ගොඩක් ආදරය කරද්දි එයා අපිට ආදරය කරන්නේ නැත්තම් ඒ වගේ තැනක කොහොමද උත්තරයක් ගන්නෙ? හරි ලස්සන කතාවක්. මේක ජාතක කතාවක්. ඒ ජාතක කතාව මං හිතනවා ඉගෙන ගන්න එක හරි වටිනවා කියලා. මේ ජාතක කතාවේ නම පින්වත්නි, පක්ක ගෝධ ජාතකය. මේ ජාතක කතාව තියෙන්නේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ නුවණ වැඩෙන බෝසත් කතා පරිවර්තනයේ 34 පොතින් තමයි මම මේ ජාතක කතාව විස්තර කරන්නේ. හරි යගේ. අපි කෙනෙකුට ආදරය කරද්දී, සෙනෙහස දක්වද්දී, අපි කෙනෙකුට හිතවත් ඉඳිද්දී එයා අපිව ගණන් ගන්න නැත්තම්, එයා අපිට මේ එයාගේ මේ රෙස්පෙක්ට් පෙන්නනවා නම්, එයා ගණන් උස්සනවා නම්, දැන් හරියට තියෙනවනේ ගණන් උස්සන එක. එතකොට මොකද කරන්නේ? ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර. ඉතින් ඔයා අතර මිනිස්සේ ඈත ගමක මිනිස්සෙකුට ණයක් දුන්නා. ඒ මිනිසයා ණය ගෙවන්නේ නැහනේ. ගෙදරුන් දැත් එක එකතු වෙලා මේ මිනිසයා ඈත ගමට ගිහිල්ලා ගිහිල්ලා ගෝ දීපල්ල ණය අර මිනිස්සු ඉතින් ණය ටික හරි ගස්සලා දුන්නා. ඒකත් අරන් මගදින් එනකොට කැලේ මැදින් වැද්දෙක් හම්බ වුණා. ඒ වැද්දා මේ මිනිසුන්ට ගෙවම් බල ඉතින් දුර ඉඳලා දෙන්නේ. අනේ හරි දුර ඉඳලා ආයෙනම් මම ගිනි අඟුරු පල්ලි අඟුරු වලින් පුච්චපු තලකුයි කියනවා කියලා කෙහෙ කොලේ කොතලා දුන්න. උඹල යන ගමන් කාපල්ලා. ඊට පස්සේ දැන් ඔන්න ඈතට ටිකක් දුර යනකොට හරි මහන්සි කෑම බඩ ගිනි වුණා. ඊට පස්සේ මොකද වුනේ? අර මනුස්සයා ගෑනු කෙනාට කිව්වා, ගිහිල්ල වතුර ටිකක් හොයාගෙන වරින් කොබං, මේ තියෙන එකක් කන්න, මං එතකල් හාන්සි වෙන්නම් කිව්වා.
ඊට පස්සේ දැන් බිරිඳ වතුර ටිකක් හොයන්න ගියා අතරේ මිනිහා අර පුච්චපු තලගොයා සම්පූර්ණයෙන්ම කෑවා. කාලා දැන් අනිත් පැත්තට හැරිලා හාන්සි වෙලා ඉන්නවා. දැන් කේල් කොලි විතරයි. ඊට පස්සේ මෙයා කියනවා දැන් ගෑනු කෙනා වතුර අරන් ආවා. ආපු ගමම මෙයා කිව්වා බලා බලාපංකු බං වෙච්ච වැඩි. ඇයි කියලා කිව්වා මං මේ ඩිංගක් මහන්සිට ඇස් දෙක පියාගත්ත විතරයි මේ තලගොයා පැනලා ගියානේ කියලා කිව්වා. ඒක ගෑනු කෙනා කල්පනා කළා අනේ මේ කමන්නේ අඟුරු පල්ලි දමාපු තලගොයත් පැනලා ගියා නම් ඉතින් ආයේ කතා කරන්නවත් දෙයක් නැහැ. අපි මේ වතුර ටිකක් බීලා හරියන් කියලා ඒ ගෑනු කෙනා හිත හදාගෙන ගියා. පපුව පිච්චුණා මෙයා මට ආදරේ නැහැ. කණ එකක් එකට කාපල්ලකෝ. ඇයි මේක මනුස්සේ තනියෙන් කෑ. දැන් ඔය වගේ බෝලේ බැස්සිලි හොඳට තියෙනවනේ. ඔබ දෙස බලන්න. හොඳට බැනලා 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 හිත රිද්දලා පස්සේ මැසේජ් එකක් එවනවා මේ මං දන්නවනේ ඔයා තරහ වෙන්නේ නැහැ කියලා. මං ඔය දන්නේ ළමයි මට ඇවිල්ලා කියන ඒවා. ලස්සනට බෝලේ බැස්සෝ අහුවෙනවා. මම මොනවා කළත් ඉතින් ඕ මේ මාතක තරහ වෙන්නේ නැහැ කියලා දන්නවනේ කියලා හිත රිද්දන්න පුළුවන් රිද්දිලි හොඳටම කරලා ඒත් අහු වෙනවා බබාලට බබාලා අහු වෙනවා. ඊට පස්සේ මොකද උනේ දැන් මේ කෙල්ලට හරියට මේ ගෑනු කෙනාට හිත හරියට රිදුනා. මෙච්චර ආදරෙන් ඉන්නවා මේ මනුස්සයා පොඩ්ඩක්වත් මට ආදරේ නෑනේ. මාව ගෑනු කමේ විතරක් තියාගෙන ඉන්නවා. සෙනෙහස ආදරේ සෙනෙහස බේ ස්වාමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ මේ මනුස්සයා මට කලඳක් දෙන්නේ නැහැනේ. ගිකියා මෙහෙම ඉන්න ගමන් සැව තිවුරන් විහෙර ළඟින් යන්නේ. මේ මිනිස්සුන්ට ආපහු පිපාසයක් හැදිලා ඒ කාලේ දෙවුරන් විහෙරේ ලොකු පින්තාලියක් තිබිලා තියෙනවා. ওই පින්තාලෙන් වතුර බොන්න ගොඩ වුණා. එදා බුදුරජාණන් වහන්සේ වැඩි හිටියා. බුදුරජාණන් වහන්සේ මේ වදිවසින් දැක්කා. කතා කළා. ආ පින්වතුන් කොහෙද? ස්වාමීනි ඈත ණයක් ගේන්න ගිය ගම. බොහොම හොඳයි. ඉඳගත්ත එතන ඇවිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ යන උපාසිකාවගෙන් උපාසිකාව ඔබගේ ස්වාමියා හරි සෙනෙහවන්තව ඉන්නව නේද? මොන සෙනෙහසත්ද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. මේ දැන් එනකොටත් පුළුසපු තලගොයා පැනලා ගියා කියලා කිව්වනේ මේ මිනිහ තනියෙන් කාලා. මේ කියන්නේ කොච්චර මේ කාන්තාව ඉවසුවත් ආව අදාළ වෙලාවවත් පයින්නවා. දැන් ඉවසනවා කියන එක සම්පූර්ණයෙන් ඉවසනවානේ. නමුත් කොච්චර ඉවසලා හිටියත් අවස්ථාව ආපු ගමන් පයින්නවා එළියට. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැන්න වචනේ එළියට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා නෑ උපාසිකාව දැන් ඔහම වුණාට ඔයාගේ සෙනෙහස මේ මනුස්සයා තේරුම් ගත්තොත් එහෙම ඔයාට හැම සැප සම්පතක්ම ලැබෙනවා. ඉස්සරත් එහෙම වෙලා තියෙනවනේ ඔයාලා දෙන්නට කිව්වා. ඊට පස්සේ මේ උපාසිකාවන ස්වාමීනි ඉස්සර මොකද්ද උනේ? එහෙනම් අහගන්න කිව්වා. ඉස්සර බොහෝ මේ පුරාණ කාලේ බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රජුරුවන්ට පුතෙක් හිටියා. ඒ රජුරුවන්ට හිතුණා මේ පුතා රජකම ගනීද දන්නේ නැහැ කියලා. පුතාට කිව්වා උඹ ඈතකට ගිහිලා ජීවත් වෙලා මම මැරුණාට පස්සේ ඇවිල්ලා රජකම ගනි. ඉතින් මේ මිනිසයා යන්න මේ රාජකුමාරය යන්න හදනකොට ඒ රාජකුමාරයාගේ බිරිඳ කිව්වා ඔයා තනියෙන් යවන්නේ නැහැ මංගේ සෙනෙහවන්ත ස්වාමියා මං ඔයාව අත්හරින්නේ නැහැ මං ඔයත් එක්ක එනවා කියලා. බිරිඳත් එයත් එක්කම කටෝර දුක්ඛන්දරා විඳිමින් පාගමනින් ඈත ගම්නියන් ගම් වලින් ගිහිල්ලා කැලේ එක්තරා ජනපදයක වනමල් පලාපල කමින් ජීවත් වුණා. ඒ විරින්ද ජීවිතේ කැප කළා ස්වාමියා වෙනුවෙන්. එච්චර ආදරෙයි. ඊට පස්සේ ඔන රජ්ජුරුව මැරුණා. මැරුණාට පස්සේ යුව රජ්ජුරුව අර ඈත කැලේ ඉඳලා මේ බිරිඳත් ගෙන්නගෙන එනකොට අතරමඟදී අර විදිහටම වැද්දෙක් තලගොයෙක් පුච්චලා දුන්නා. අතරමඟදී කණ්ඩ කියලා. ඊට පස්සේ දැන් ගිනි අඟුරු වලින් පුච්චපු තලගොයෙක්.
ඊට පස්සේ මෙයාත් ඔතාගෙන ඔහොම යනකොට ආය මගදී මහන්සි වෙලා බඩගිනි වෙලා කිව්ව බඩගිනි ඉස්සල වතුර ටිකක් හොයාගෙන එන්න කියලා බිරිඳ යව්ව මෙයා ගහක් යට ඉඳගෙන. ජොස් දැන් බිරිඳ වතුර හොයවෙන් ඇතුළ යන අතර දැන් මෙයා මොකද කළේ, දාලගොයක් කෑවා කාලා වලිගේ හරියේ පොඩි කොට කෑල්ලක් අතේ තියාගෙන හිටියා. පුච්චපු කෑල්ල අර තලගොයාගේ වලිගේ පොඩ්ඩක් අතින් තියාගෙන හිටියා. ඊට පස්සේ අරයා වතුර හොයාගෙන එනකොට මෙයා කිව්වා, බලාපන් අනේ සොඳුරී වෙච්චි වැඩි. ඇයි කිව්වා, මට මේ ඇස් දෙක පියවිච්ච අතරේ මේ තලගොයා පැනලා යන්න ගියා, මං පැනලා යනකොට අල්ලගත්තේ වලිගෙන්, වලිගේ කඩාගෙන මේක පැනනක්. ඊට පස්සේ ඒ රාජකුමාරී කල්පනා කිව්වා, කමන්නේ ස්වාමී අපියන් මොනව කරන්නද, ගිනි අඟුරු පල්ලි දමලා පුච්චපු තලගොයත් පැනලා ගියා නම් ආය කතා කරන්නත් දෙන්නේ, ඒ නිසා අපියන් කියලා. හිතේ පිච්චෙනවා ඔය සාමාන්‍යයෙන් තේරෙන්නේ නැතිකොට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා බහ විශේෂයෙන් කතා නොකලාට ගෙදර ස්වාමියයි බිරිඳයි එහෙම නැත්නම් ආදරය කරන දෙන්නෙක් එකට ඉද්දි තවක් කෙනෙකුට නොදී අනිත් කෙනා යම් කෑමක් කෑවත් අනිත් කෙනාට ඒක වේදනාව ගෙන දෙනවා. ඒක තමයි ප්‍රේමයේ ස්වභාවය, ඒක තමයි ආදරයේ ස්වභාවය, බැඳීමේ ස්වභාවය. ওই දුක විඳින්න වෙනවා, ඒ දුක විඳින්න වෙනවා. කොච්චර මිනිස්සු දුක්ඛන්දරා කියනවද, ස්වාමියා තනියෙන් හොටෙල් වලින් කනවා, අර මිනිස්සු ගෙදරදීන් බලාගෙන ඉන්නවා, ඔයගේ දේවල් කොච්චර තියෙනවද. සමහර ගෙදර රණ්ඩු සරුවල් වුණාට පස්සේ දැන් ඉස්සර තියෙනවා ගෙවල් වල දෙන්න රණ්ඩු වුණත්, ඇත්තට මේ ශේනිහාසයේ ස්වභාවය, රණ්ඩු වුණත් මේ කෑමු යන්නේ නැතු ඉන්නේ, උයලා කෑම එක මේසෙ තියෙනවා, තේක හදලා මේසෙ තියෙනවා, දෙන්න කතා නොකලාට. නමුත් අද තියෙන ප්‍රශ්නේ තමයි පවුල් වල දෙන්න රණ්ඩු වුණාට පස්සේ එදාට කෑම නැහැ, උඹට දෙන්නේ නැහැ මං තම්බලා, උඹට තේ හදන්න මෙහි දාසියෝ නැහැ, ගෙවල් වල අරුබුද පිච්චි පිච්චි ඉන්නේ. ආයේ දවස් හතක් ඔය දුකත් විඳලා ආයේ දවස් හතක් ගියට පස්සේ ආයේ පටලැවෙනවා. ඇයි මේ ප්‍රේමය, බැඳීම, කාමය, රාගය, රතිය? තමන්ට කණ්ඩ බොන්න නොදී බඩගින්නේ තියපු බිරිඳ සමග ආය සහවාසයට යනවා. බැඳීම, රාගය, කාමය, ප්‍රේමය, ඒ දුක විඳින්න වෙනවා, ඒ දුක විඳින්න වෙනවා. මම මේ දහම් කරුණු කියන්නේ ඔබ වෙන් කරන්න නෙවෙයි, ඔබ ඈත් කරන්න නෙවෙයි, විඳින දුක තේරුම් ගන්න. ඒකට ඉවසන්න පුළුවන්, ජීවිතේ තේරුම් ගන්න පුළුවන්, දහමේ පිහිට ගන්න පුළුවන්, සත්‍ය තේරුම් ගන්න. පින්වත්නි, හැමදාම මෝඩකමේ ඉන්නපා, අඳුරේ ඉන්නවා කියලා දැනගෙන අඳුරේ ඉන්න, ඒතර එළියක් දැක්කොත් දුයි. අඳුරේ ඉන්නවා කියලා දැනගත්තේ නැති කෙනාට එළියක් පේනවත් යාම ප්‍රයත් තේරුමක් නැහැ. ඒකයි. එතකොට පින්වත්නි, දැන් ඔන්න බෝධිහත්වෝ අර දැන් ඔන්න යුවරජුරු ඇවිල්ලා රජ වුණා. බිසව අගමේසිය වුණා මොකවත් නැහැ. අගමේසිය කළා මිසක්ක විශේෂ වරප්‍රසාද තුටුපඬුරු මොකුත් නැහැ. කොහොම හරි මේ බෝධිසත්වයෝ තමයි පුරෝහිත වෙලා හිටියේ. පුරෝහිතට වැටුණා ඉව මේ රජ්ජුරුව අගබිසවට ආදරේ නැහැ කියලා. ඊට පස්සේ රජ්ජුරුවයි අගබිසවයි රාජසභාවේ ඉන්න වෙලාවේ හොඳට ප්ලෑන් කළා පුරෝහිත ඇහුවා අගබිසවගෙන්, ඈ බිසව උන්වහන්ස, මේ ඔබ වහන්සේ මේ අගබිසව වුණා විතරයි, කෝ ඉතින් අපිටවත් මොකු සත්කාර කළේ නෑනේ රජ්ජුරුවන්ගේ පුරෝහිත තැන කියලා, අපිට තුටුපඬුරුවක් දුන්නේ නෑනේ කිව්වා. ඊට පස්සේ අගබිසෝ කිව්වා, පුරෝහිත පඬිතුමනි, ඔබතුමාට මොන තුටුපඬුරු දෙන්නද, මටත් මේ අගබිසෝ කියන නම මිසක්ක ලැබිච්ච දෙයක් නෑ කිව්වා.
අනේ එහෙම වෙන්න බෑ බිසෝ නම් සොහොම කියන්න එපා ගෝ. මේ වගේ මහරජ කෙනෙක් අගබිසවකට සත්කාර සම්මාන කරන්න නැහැ කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අනේ ඔ පඬිතුමනි ඔබ තුමා මොනවද දන්නේ කියලා ඇහුවා. මේ රජතුමාගේ හැටි දන්නේ මන්නේ කිව්වා. අපි දෙන්න මං දහ දුක් ඉඳලා ඈත ඈත කැලේක ඉඳලා අපි දෙන්න ජීවත් වෙලා එනකොට මටත් නොදී තලගුයි මස් කාපු රජෙක් කොයි ඉන්නේ කිව්වා. මෙතෙක් ඉවසලා අර ගෑනුගෙන දැම්මනේ ඔය වචනේ රාජසභාවේ. මොනවා ඉවසුවත් ඔය පරණ කේස් අදාළ තැනකදී එළියට දාන එක ස්ත්‍රීන්ගේ ස්වභාවයක්ය. ඊට පස්සේ පුරෝහිත තැන කිව්වා අනේ දෙවින්නන්ත ඔහොම කියන්න එපා. අපේ රජතුමා එහෙම කෙනෙක් නෙවෙයි. ඇත්තද රජතුමනි කියලා ඇහුවා. ඊට පස්සේ රජතුමා බිබ්බලා ගත්තා. රජතුමනි මේ මෙහෙම දෙයක් වුණාද? රජතුමා නිහඬ වුණා. ඊට පස්සේ යන මට කියන්න ඕමනා තියෙන වචන ටික දැන් තමයි තියෙන්නේ. දැන් මං කොහොමද මම මේක කියන්නේ? අපි කෙනෙකුට ගොඩක් ආදරය කරනවා. අපි කෙනෙකුට ගොඩක් බැඳීමයි, සෙනෙහසයි. නමුත් එයා අපිට ආදරේ දෙන්නේ නැහැ. එයා අපිට සෙනෙහවන්ත නැහැ. එයා අපිට පීඩාව දෙනවා. එයා අපිව බැහැර කරනවා. එතකොට ඒ වගේ තැනකදී කොහොම දැන් මෙතන උනේත් එහෙමනේ. බිරිඳ ගොඩක් ආදරේ ස්වාමියාට, ස්වාමියා ආදරේ නැහැ. එතකොට කියනවා මේ හරි ලස්සනයි ඒක. පුරෝහිත සිටු දේවියට කියනවා යමෙක් තමාට මුදු සිතින් නැමිනා තමාත් පෙරලා නැමිය යුතුයි. ඒ තමයි තමාට කෙනෙක් ආදරේ මෘදු වචනින් කතා කරනකොට එයාට සැරවෙන්න හොඳ නැහැ. තමා මෘදු වචනේ දෙන්න ඕන. තමා ඇසුරු කරන විට හොඳින්, තමාත් ඇසුරු කළ යුතු හොඳින්. තමන් දැහැමිව හොඳින් කෙනෙක් ඇසුරු කරද්දී තමාත් ඒ දැහැමි ඇසුර දෙන්න ඕන. තමාගේ කටයුතු කරන කෙනා හට තමාත් පෙරලා උදව් කළ යුතු. මහත්තයාගේ ඇඳුම් බිරිඳ සෝදනවා නම්, ඊළඟට උයලා පියලා දෙනවා නම්, අතුපතු ගාලා ඔක්කොම වැඩ ටික කරලා දෙනවා නම්, එයාගේ වැඩවලට උදව් වෙන්න ඕන. එයා උයනකොට ගිහිල්ලා මේ එළවලු සුද්ධ කරන ඒවා, උයනකොට උදව් කරන ඒවා, ආස්පස් කරනකොට උදව් කරන ඒවා, ඒවා කරන්න ඕන. ඒක තමයි මේ ගිහි ජීවිතේ. දැන් මම පැවිදි ජීවිතය ගැන මුලින්ම කිව්වා. පැවිදි ජීවිතේ බැඳීම කියන්නේ නිවනට බාධාවක්. ප්‍රේමය කියන්නේ නිවනට බාධාවක්. හිතවත්කම් කියන්නේ නිවනට බාධාවක්. අනවශ්‍ය හිතවත්කම්. මේ කියන්නේ ගිහි ජීවිතේ. ගිහි ජීවිතේ මොලොක් වචන ගෙදර තියෙන්න ඕන. එකිනෙකාට උපකාර කර ගැනීම ගෙදර තියෙන්න ඕන. ඊළඟට තමාට අවඩක් කරන කෙනා හට තමා හිතවත් වීම පළක් නැහැ. තමාට අවඩ නම් කරන්නේ ඒ කෙනා ගැන හිතවත් වීම පළක් නැහැ කියන. තමා වෙත නොයනා කෙනා වෙත තමා කොමටද යන්නේ? යමෙක් තමාව අත්හරී නම් තමා දෝ අත්හැර ඔහුට ආසන කළ යුතු. ඔය කියන්නේ තරුණ ළමයිගේ ප්‍රේම කතා. තව කවුරු හරි තමාව අත්හරිනවා නම් අත්හැරලම දාන. උඹට මාව එපා නම් එපා. මටත් එපා. පිටිපස්සෙන් බලු පැටියෙක් වගේ වැටිගෙන යන්නේ සිංහෙක් වගේ නතර වෙනවා. කෙනෙක් තමාව අත්හරිද්දි, තමාව කෙනෙක් බැහැර කරද්දි, උඹ මට එපා කියද්දි එතනම නතර වුණොත් පිරිමියා සිංහෙක්. ආය අඩියක් තියලා අනේ අනේ කියලා පිටිපස්සෙන් ගියොත් බලු පැටිය. බලන්න ගන්න තීරණෙන් තමන්ගේ පෞරුෂයේ තීරණ වෙන හැටි. පෞරුෂයේ තීරණ වෙන හැටි. අද කාලේ මොන පෞරුෂයක්ද? අද කාලේ මොන චාරයක්ද? මීට අවුරුදු 15කට විතර 20කට කලින් ඔය අපි ඉස්කෝලේ යන කාලවල. ඒකට ඒ කාලවල මේ ඔය ඉස්කෝලවල ටියුෂන් ක්ලාස් වල ඔය තරුණ ළමයි ජීවිතවල ප්‍රේම කතා ඇති වුණත් කොල්ලෙක් තමයි මේ කෙල්ලෙකුට හිතවත් වෙලා ආදරය ඇති කරගෙන අනේ මං ඔයාට ආදරෙයි කියලා කියන්නේ. අද බලන්න මේ චූටි පැටව, චූටි පැටව කෙල්ලෝ හොය හොයා යනවා මං ආදරෙයි ඔයාට, මං ආදරෙයි ඔයාට, මට ඔයාව නැතුව බෑ. මේ පොඩි කෙල්ලෝ හාල් මැසියෝ වගේ මොන චාරයක්ද, මොන ධර්මයක්ද,
මොන හැදියාවක්ද? ඊට පස්සේ අර කොල්ලා ගණන් ගන්නෑ. දැන් අර මේ අර ඉස්සල්ලා කිව්වේ ඒ වගේ නම් අනිත් පැත්තට හරවා ගන්න. ආයි පිටිපස්සෙන් එනවා. පිටිපස්සෙන් එනවා. තමාව යම් කෙනෙක් අත්හැරියෝ තම බැහැර කළොත් අත්හැරලම දාන්න කියනවා. ඒක තමයි කියන සිංහකම. දැන් මේක වරදවා තේරුම් ගන්නෙම පවුල් පන්සල් කඩා ගන්න එපා. මේ කියන්නේ මම මේ කැම්පස් වල ළමයිනි මේකට දායකත්වය දරලා තියෙන්නේ. මම මේ ඔයාලගේ තරුණ ජීවිතයේ දුකක් නිවා ගන්න කාරණාවක් කියන්නේ. පිටිපස්සෙන් යන්න එපා. අත්තරින කෙනා අත්තරලම දානවා. යමෙක් තමාව අත්තරිනම් තමාද ඌ අත්තර ඌට ආසා නොකළ යුතු. මේ රහතන් වහන්සේලා දරාගෙන ආපු ගාථාවක් විස්තර කරන්නේ. තමාට හිතවත් නැති කෙනා හා ඇසුර පවත්වා පළක් නැහැ. තමාට හිතවත් නැහැ. කොහොමද හිතවත් නැති? කෙල්ල කියන්නේ ගෙදරකට අම්මට තාත්තට බරක් වෙන්නේ කෙල්ල කෙල්ලගේ චරිතේ. ටියුෂන් යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා අම්මා කෙල්ල රැකගෙන තමයි කැම්පස් එකට යවන්නේ. රැකී ආයතනෙට යවන්නේ. එතකොට ඒ කෙල්ලගේ ජීවිතේ වටිනාම දේ බවට පත් වෙන්නේ කෙල්ලගේ චරිතේ. ඒ කෙල්ල ආදරය කරන කොල්ලා ඒ කෙල්ලගේ චරිතයට හානි කරන් දෙනවා නම් එතන හිතවත්කම නැහැ. පිවිතුරුකම නැහැ. එතකොට ආදරේ කියලා චරිතෙට හානි කරන් දෙනවා නම් එයා හිතවත් නැහැ. එතකොට නුවණ තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් ඒ කෙනාගේ ඇසුර වැඩක් නැහැ. පුදුම එකක් ඉතින්. මේ විදිහට බැලුවොත් කීයෙන් කීයක් ප්‍රේමගතා ඉතුරු වෙයිද දන්නේ. ඊට පස්සේ තමාව බැහැර කළා අත්හැරලා එපා එපා ඔයා කිකිය අත්හැර හැර යනකොට ඒ පිටිපස්සේ යන්න එපා කියනවා. ඇයි තමාට ආදරය කරන්න ලෝකෙ එක්කෙනයි දෙන්නේ? කවුරුත් නැතත් තමන්ගේ අම්මා ඉන්නවනේ තාත්තා ඉන්නවනේ. තමාගේ චරිතෙත් රැකගෙන තමාට ආදරෙන් සෙනෙහසෙන් තමාව තේරුම් අරගෙනත් ඉන්න බැරි නම් ඒ වගේ අය අත්හරින්න කියනවා. කියන්නේ තමන්ට ඕන ඵලයේ එතන නැහැ. ගහක ඵලයක් නැතුකට කුරුල්ලොත් ඒ ගහ අත්හරිනවා. ගසේ ගෙඩි නැති විට කුරුල්ලා යනවා නොවේ ගෙඩි ඇති ගහක් සොයා. ඇයි අම්මගේ ආදරේ තියෙන්නේ, තාත්තගේ ආදරේ තියෙන්නේ, සහෝදර සහෝදරයන්ගේ ආදරේ තියෙන්නේ. සුදුසු කාලයේදී ඔවුන් ආදරේ සොයලා දෙන්නේ. ලෝකයේ මහ විශාල නොවේ. ඇයි මේක පටු වෙන්නේ? ඇයි එක තැනකට? ඔයාලා මුළු ජීවිතේම මේක මේ හරි ලස්සන බණ කතාවක්. ඉස්කෝලේ යන ළමයි හිතන්නේ එයාලගේ මුළු ජීවිතේම පන්ති කාමරේ හැදෙනවා කියලා. ඒ නිසා යා අනාගතේ බඳින කෙනා පන්ති කාමරෙන් හොයා ගන්නවා. එයාලා හිතන්නේ සම්පූර්ණ තමන්ගේ ජීවිතේ ටියුෂන් ක්ලාස් එක කියලා. එයා ඉගෙන ගන්න එකයි රැකියාවයි තමාගේ බිරිඳයි ඔක්කොම ටියුෂන් ක්ලාස් එකෙන් හොයනවා. එයා ටියුෂන් ක්ලාස් එකෙන් හොයනවා මුළු ජීවිතේම. ඊට පස්සේ ඔන්න එයා කැම්පස් එකට යනවා. කැම්පස් එකට ගියාම එයා හිතන්නේ මුළු ජීවිතේම මුළු ලෝකේම අර කැම්පස් එක කියලා. මේ ලෝකේ මහ විශාලයිනේ. මේ ලෝකේ විශාලයි. සියලු සත්ව කොටස් ඉන්නේ කැම්පස් එකේ විතරක් නෙවෙයි. ඒ නිසා තමාව බැහැර කරලා තමාව රිද්දලා තමාට ගණන් උස්සගෙන යන චරිත පිටිපස්සේ ලුහු බඳින්න හොඳ නැහැ. ලුහු බඳින තාකල් දුක. ඔය එක ප්‍රශ්නයකට උත්තරයක්. සමස්තයක් වශයෙන් ගත්තොත් පේමතෝ ජායති සෝකෝ, පේමතෝ ජායති භයං. ප්‍රේමය නිසාම සෝකය උපදින. ප්‍රේමයේ නිසාම බය උපදිනවා. ප්‍රේමතෝ විප්පමුත්තස්ස, ප්‍රේමය කියන එක හිතින් නැති කරගත්තොත් නත්ති සෝකෝ කුතෝ බයං. සෝකයක් නැහැ, මොන බයන්ත? කොච්චර දුක් අන්දරා මිනිසු විඳිනවද කියලා බලන්න. ප්‍රේමය නිසා, ආදරය නිසා, බැඳීම නිසා කොච්චර විඳිනවද? ඊළඟට පියතෝ ජායති සෝකෝ, පියතෝ ජායති බයං. පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. ප්‍රිය දේවල් නිසාමයි සෝකය උපදින්නේ. ප්‍රිය දේවල් නිසාමයි බය උපදින්නේ.
ප්‍රිය දේවල් නැත්තං කුමනෝ බයද්ද කුමනෝ සෝකයක්ද? දැන් මතකයිද විසාකා මහෝපාසිකාවට බුදුරජාණන් වහන්සේ වදාලා හරියට විසාකාට උදව් කරපු දියණියක් හිටියන්නේ මිනිබිරියා අවුරුදු 7ක. දානි වෙනකොට ආයි විසාකා පිටිපස්සෙන් හැම තැනම ගිහිල්ලා වැඩ ටික කරනවා, ඔක්කොම හොයනවා අවුරුදු 7යි කෙල්ල. විසාකා හතර පොයිට සිල් ගන්නකොට ළඟින් ඉඳගෙන සිල් ගන්නවා. හොඳට බණ කියනවා, බණ අහනවා, බණ සාකච්ඡා කරනවා. ආරි ආදරි විසාකා. එහෙමලා. විසාකාට ලොකු ශෝකයක්, ශෝකේ නෙමෙයි තුල සෝතාපන්න වෙච්ච විසාකා තුලත් එනී ගියා. ඊට පස්සේ තෙත වූ කොණ්ඩයක්. අද තියෙන ඉන්දියාවේ සාමාන්‍යයෙන් අද ඉන්දියාවේ මළගෙදරක් වුණාම ඒ පවුලේ පිරිමි අය කොණ්ඩේ කපා ගන්නවා. එතකොට ඉන්දියාවේ ඒ කාලේ බුද්ධ කාලේ ගෙදර මළගෙදරක් වුණාම කාන්තාව ඔළුවට වතුර දා ගන්නවා. විසාකාත් ඒ ප්‍රවේණික වූ පාරම්පරික චාරිත්‍ර කළා. කොණ්ඩෙට වතුර දාගෙන තෙත කොණ්ඩෙත් එක්ක විහෙරට ආව විසාකා. මොකෝ විසාකා මේ මූණ ඉල්ලගෙන තෙත කොණ්ඩයක් එක්ක, ස්වාමීනි මිනිබිරි මලා. උච්චර හිතට දැනෙන තරම් ඒ මිනිබිරි ගොඩාක් ප්‍රියමනාප වෙන්න ඇති. ඊට පස්සේ කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිබිරි ගොඩාක් ප්‍රියමනාපයි, ගොඩාක් ප්‍රියයි. ඈ ගෙදර ඉන්නකොට හිනාවෙන් පිරිලා මගේ හැම කටයුත්තකටම උදව් වුණා. ඉතින් ඔය වගේ කුමාරිකාවෝ, මේ සැවැත් නුවරම ඉන්න කුමාරිකාවෝ ඔයාගේ මිනිබිරි වුණොත් හොඳ නැද්ද? අනේ හොඳයි ස්වාමීනි. විසාකා මේ දවසට මේ සැවැත් නුවර ඔය වගේ චූටි ළමයි කොච්චර මැරෙනවද ස්වාමීනි? 10-15 දෙනාත් මැරෙනවා. අනිවාර්යෙන් දවසට එක්කෙනෙක් දෙන්නේ නම් මැරෙනවා මේ පොඩි අය. ඉතින් මේ සැවැත් නුවර ඉන්න පොඩි අය ඔක්කොම ඔයාගේ මොනබුරෝ මිනිබිරියෝ වෙන්න ඔයා දැන් පැතුවා නම් හැමදාම ඔයාට කොණ්ඩේ තෙමාගෙන ශෝකෙන් නේද ඉන්න වෙන්නේ කියෝ. එතකොට තමයි විසාකාට තේරුනේ. විසාකා කෝ එක මිනිබිරි එක්කවත් එපා. විසාකා වස්තු 100ක් තියෙනකොට දුක් 100යි. වස්තු 90ක් තියෙනකොට දුක් 90යි. විසාකා ප්‍රිය දේවල් තියෙන එකයි නම් එක දුකයි. ඔයාලගේ ජීවිතවලට දවසින් දවස ප්‍රිය අය එක එක්කෙනා එකතු වෙනවා කියන්නේ, හිත බැඳෙන අය එක එක්කෙනා එකතු වෙනවා කියලා කියන්නේ දුකමයි එකතු වෙන්නේ. තවත් අඬන්න, තවත් වැළපෙන්න, තවත් ශෝක කරන්න, තවත් තමන්ගේ දුක අනිත් අයට කී කිය යන්න, මේක තමයි ලෝකයේ ස්වභාවය. අඬන වැළපෙන ලෝකය. මේ ලෝකේ හතරින්ම සියලු කෙලෙස් සිත දෙමු තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මේ දේවල් අතරින්ම සියලු ශෝක සන්තාප නිවන ලද රහත් මුනිවරු පහළ වුණා. රහත් මුනිවරු පහළ වුණා. කිසි දෙයකට බැඳීමක් නැති මුනිවරු පහළ වුණා. රන් රිදි කහවණු කෙරේවත් රට්ඨ පහල කුමාරයා පැවිදි වුණා. පැවිදිලා ගෙදරට දනට කැඳලා සිවුරු අරවන්න අම්මලා ප්ලෑන් කළා. කෙල්ලෝ ටික ඔක්කොම ලස්සනට සරසලා දනට වැඩපු ස්වාමීනාථේ වඩිනකොට ඒ කෙල්ලුන්ගේ ලස්සනට සරසපු කෙල්ලෝ ඉස්සරහට ගෙනල්ලා මේ ඉන්න කන්‍යාව ඔබ වහන්සේ වෙනුවෙන් සිවුරු අත්හැරලා ඇවිල්ලා කම්සප් වෙනින්න කිව්වා. ඊට පස්සේ රට්ඨපාල මේ ස්වාමීනාථේ හම්බුනේ කවුද මේ? නැගිනිවරු සිහිය උපදව ගන්න කිව්වා. ඊට පස්සේ ගේ මැද විශාල කන්දක් වගේ රෙද්දකින් වහලා තියෙනවා. ඒ රෙදි ටික අයින් කළා. තනිකර රත්තරන්, තනිකර මුතුමැණි රට්ඨපාල මේ ඔබ වෙනුවෙන් කිව්වා. මේ තියෙන්නේ තාත්තගේ වස්තුව විතරයි කිව්වා. මීට වඩා අම්මගේ වස්තුව වෙනම නිදන් වල තියෙනවා කිව්වා. ගෘහපතිය මේ රන් රිදි මුතුමැණික් වලට කරන්න දෙයක් නැත්තම් කරත්තවල පටවගෙන ගිහිල්ලා ගංගානම් ගඟමැදට දාන්න කිව්වා. කොහොමද සිංහනාද? අද ඕනම එක්කෙනෙක් ෆෝන් එකක් දීලා ළඟට ගෙන්න ගත්තකි. ඈත ඉන්න කොල්ලෝ කෙල්ලන් ළඟට ගේනවනේ මැසේජ් එකෙන්. පොඩ්ඩක් මේ ෆෝන් එකෙන් චැට් කරලා
බලන්න නෑම ඔබ නැටවුන හැටි ස්ත්‍රීන් ඇස් ඉදිරියේ තියලා රන් රිදී මුතු මැණික් කඳු ගණන් ඇස් ඉදිරියේ තියලා උන්වහන්සේලා සොලවන්න බැරි වුණා. රට්ටපාල තෙරුන් මය හිතේ ඔය වෙනකොට රට්ටපාල තෙරුන් රහත් වෙලත් නෑ. කොහොමද මෙහෙම බුද්ධ ශාසනය මෙහෙම බුද්ධ ශාසනය ඇලින් ගැටින් බැඳින් නැති. ඊළඟට බලන්න මහා කස්සප තෙරුන්ගේ විරාගය. උන්වහන්සේ අවුරුදු 12ක් බද්දා කාපිලානි සමග එකම ඇඳේ වාසය කළා, නිදාගත්තා. ඒ වෙනකොට මේ පිප්පලි කුමාරයා, මහා කස්සප තෙරුන්ගේ ගිහි නම පිප්පලි, පිප්පලි කුමාරයාගේ රූපේ දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. එච්චර ලස්සනයි, හැඩි දැඩි කඩවසම්. බද්දා කාපිලානිගේ ශරීරය ලස්සන දෙවෙනි වෙන්නේ යසෝදරාවට විතරයි. එච්චර සුන්දරයි. ඒ දෙදෙනා අවුරුදු 12ක් එක ඇඳේ හිටියා, රාග සිතක් උපද්දවන්නේ නැතුව. එහෙම මුනිවරු හිටියා. ඒ යසෝදරා මහා රහත් තෙරණියගේ සංසාරයේ පිවිතුරු ආදරේ උතුම් බඹසර. ඒව සිහි කරන්න. ප්‍රේමේ දුක විඳිනකොට පූජනීය ප්‍රේමයක් තිබුණ යසෝදරා කතාව සිහි කරන්න. හැබැයි ඒ පිවිතුරු ප්‍රේමය තුළත් ලෝක සදාතනික ධර්මතාවය සිද්ධ වුණා. පේමතෝ ජායති සෝකෝ, පේමතෝ ජායති බය. ඒ මහා බෝධිසත්වයෝ යසෝදරාවන් සමඟ අතීතයේ කිඳුරන්ව වාසය කරද්දි ඔවුන් නැටුම් ගැයුම් වැයුමින් සතුටු විපරීතයෙන් සෙනෙහසින් ආදරින් සිටියා. දිනක් මහා වැස්සක් ඇදහැලුණා. එතකොට කිඳුරා එහා ගඟෙන් එහා පැත්තේ නටනවා, කිඳුරිය මේ පැත්තේ නටනවා. කිඳුරා බටනලා වයනවා, කිඳුරිය මෙහි නටනවා. ගඟෙන් ඒ පැත්තට පයින්නවා, මේ පැත්තට පයින්නවා. ආදරෙන් එකව එක මොහොතේ එක අවස්ථාව එක පාරම ගඟේ වතුර වැඩි වුණා. ඈත පේනවා කිඳුරා, ඈත පේනවා කිඳුරිය, දෙන්නා දෙපැත්තක. ජීවිතේට කවදාවත් ඒ කිඳුරයි කිඳුරිය වෙන් වෙලා වාසය කරලා නැහැ. ඔය මේ පෙනිපෙනී හඬ හඬා ඉඳලා තියෙනවා. වතුර ඉවරුණ ගමම්ම ඉක්මනට ඇවිල්ලා මේ කිඳුරයි කිඳුරිය වෙනඳගෙන ගොඩාක් ඇඬුවා. එක දවසක් වෙන්ව වාසය කරපු එක ගැන. එතකොට එදා ඉඳලා එකම එක දවසයි ඔවුන්ට අවුරුදු 100 ගණන් ආයුෂ. එකම එක දවසයි වෙන්ව ඉඳලා තියෙන්නේ. ඒ කිඳුරයි කිඳුරි සෑම දවසකම රාත්‍රියට ගොඩාක් අඬනවා කියනවා. එකම එක දවසක් වෙන් වෙච්ච එක සිහි කරලා. පිවිතුරු ප්‍රේමයක් තිබ්බ ජීවිතේටම එකම එක දවසයි වෙන් වෙලා තියෙන්නේ. හැමදාම සතුටින් ඉඳලා තියෙනවා. එහෙම ආදරයකත් ඇඬිලා තිබ්බා. ප්‍රේමය නිසා දුක උපදිනවාමයි, ප්‍රේමය නිසා ශෝකය උපදිනවාමයි, ප්‍රේමය නිසා වැළපීම උපදිනවාමයි. අඬන එකේ පුදුමයක් නැහැ. කාමතෝ ජායති ශෝකෝ, කාමතෝ ජායති බයං, කාමතෝ විප්පමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ බයං. කාමේ නිසා ශෝකය උපදිනවාමයි, බය උපදිනවාමයි. ඒ නිසා කාමයෙන් රැස් කරගත්ත දේවල් රකින්න නේද ගෙවල් දොරවල් ඕනන්නේ, දොරටු අටුකොටු ඕනන්නේ, ගෙවල් වලට ඉබි දාන්න ඕනේ, ලොක් දාන්න ඕනේ. ඒ නිසා නේද? ඒ වගේම CCTV කැමරා ඕනන්නේ. ඒක නිසා නේද? පොලිසි තියෙන්නේ මොකටද? බුද්ධි අංශ තියෙන්නේ මොකටද? ආරක්ෂක අංශ මොකටද? මේ ඔක්කොම කාමයේ රැකීම පිණිසයි. කාමයේ රැකීම පිණිසයි. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න මේ සත්වයා විඳින දුක්ඛන්දරාව ගැන. ඉතින් ඒ නිසා ඊළඟට තමන් දහඩිය මහන්සියෙන් උපයා සපයාගත් දේවල් නැති වෙලා ගියෝ. අවසානයේ රාගේ කාමයේ මුල් කරගෙනම එකතු කරගත් දේවල් තමන්ගෙන් නැති වෙවි යද්දී මිනිසු මැරෙන්නේ ශෝකෙන්, මිනිසු මැරෙන්නේ බයෙන්. මල පෙරේතු වෙලා එනවා, ප්‍රේතියෝ වෙලා එනවා. සාමාන්‍යයෙන් ගොඩාක් අය ආශා කරනවානේ කාමයත් එක්ක. දැන් ඔන්න බලන්න, ඉස්සර ලිච්ඡවි කුමාරවරු දෙවරු වගේ ලස්සනට හිටී. ඔවුන් දවසක් සැනකෙළියකට යද්දී ඒ සැනකෙළියකට ඒ රටේම ප්‍රසිද්ධ ගණිකාව ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මේ ලිච්ඡවි කුමාරවරු එක එක්කෙනා කිව්වා, මම අද මම ගන්නවා,
අනිතිකෙනකෝ නෑ 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 මේ ඔයා කලින් ඉඳලා තියෙන මම මෙයාව ගන්නවා කියලා මේක කතාව බහින් බස්වින් සිද්ධ වෙලා අවසානයේ එක්කෙනෙක් කනට ගැහුවා මොකද යකෝ කනට ගැහුවේ කියලා අනිත් එක්කෙනෙක් ගැහුවා මේ රණ්ඩු දුර දිග ගිහිල්ලා පොලු අරගෙන කඩු අරගෙන කිනිසි අරගෙන මරාගත්තා රිච්චවි කුමාරවරු දිව්‍ය පිරිසක් වගේ ගියාය අවසානයේ මිනි කර තියාගෙන ලේ පෙරාගෙන විශාල මහනුවර ළඟින් යනකොට සංඝයා බුදුරජාණන් වහන්සේට කියා හිටියා බලන්න ශාස්ත්‍රඥ වහන්සේ මේ මිනිසුන්ට වෙලා තියෙන දේ රතියා ජායති සෝකෝ කාම රතිය නිසා දැක්කද සෝකී ඉපදිච්ච හැටි රතියා ජායති භයං ජීවිත භය ඉපදිච්ච හැටි දැක්කද රතියා විප් මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං ඒ කාම රතිය හිතෙන් අයින් කළ ගත්තොත් එහෙම සෝකයක් නැහැ බයක් නැහැ මේ බෙදාගන්න බැරුව දඟලන දඟලවිල් එකම ගෑන් ළමයට මේ කීප දෙනෙක් ආදරය කළා ඇති කරගන්නා ඔ කල කෝලාහල මේ ප්‍රශ්න රැකියා ස්ථානයේ ප්‍රශ්න ගෙවල්වල ප්‍රශ්න මැසේජ් එකක් ආවොත් ඇතිවෙන සැකය හිනාවුනොත් ඇතිවෙන සැකය කෝල් කළොත් ඇතිවෙන සැකය මේ ඔක්කොම කාම ගින්න නිසානේ දැන් ඕනම තරුණයෙක් ඕනම තරුණියක් ලස්සන තරුණයෙකුට ලස්සන තරුණියකට ආසයි කැමති නමුත් ඒ නිසාමයි බය ලස්සන ගෑන් ළමයෙක් ඉන්න ගෙදරට යන්තා පිරිමේනවද ඒ හැම තැනකම බයයි ශෝකී උපදිනවා හොඳට බලන්න තමන් වටිනාම දෙයක් ගත්තොත් අනතුර ඒකෙන්ම වැඩි ඒකෙන්ම වැඩි ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න ඕන ඊළඟට වැඩි ඕනේ දැන් අර තමන්ගේ කුඹුර වතුරට ගහගෙන ගිය ගොවියා අඬා වැළපුණු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හායි ජායති සෝකෝ තණ්හායි ජායති භයං තණ්හායි විප්ප මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං තෘෂ්ණාව නිසාමයි ශෝකේ උපදින්නේ තෘෂ්ණාව නිසාමයි බය උපදින්නේ තෘෂ්ණාව නැත්තං ශෝකයක්වත් බයක්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් පින්තුනි තව කාරණාවක් තියෙනවා ඔබ ශෝක කරනවා නම් ඔබ යම් දෙයකට බයයි නම් ඔබ යම් දෙයකට ශෝක කරනවා නම් අනිවාර්යෙන් ඒක පිටිපස්සේ තියෙන එක්කෝ ප්‍රිය දෙයක් එක්කෝ ප්‍රේමයක් එක්කෝ කාම රතියක් එක්කෝ කාමයක් එක්කෝ තෘෂ්ණාවක් ඔයින් තොරව ශෝකේ හටගන්නේ නැහැ ඔයින් තොරව වා මේ බය හටගන්නේ නැහැ වැළපින් හටගන්නේ නැහැ ඔය ඇස්වල කඳුළු පිරෙන්නේ ඒක නිසා දැන් ඔය අඬන්නේ සතර සතිපට්ඨානෙ වැඩින්නේ නැහැ කියලාද? ඔය ශෝකේ සතර සතිපට්ඨානෙ වැඩින්නේ නැහැ කියලාද? නිවන නැහැ කියලාද ඔය අඬන්නේ? අඬන්නේ කාමයට. හොයන දේම හම්බ වෙයි. සංසාරෙත් ඔය දුකම හම්බ වෙවි. කරන්න දෙයක් නැහැ. සංසාරෙත් ඕකම හම්බ වෙවි. ඇඳිල්ලේ වැළපිල්ලේ ශෝකේ බයේ ඉවරයක් නැහැ. යන්න වෙනවා පටාචාරා වගේ යන්න වෙනවා පටාචාරත් නම් බුදු කෙනෙක් හිටියා ඒ වගේ විඳෝ විඳෝ යන්න වෙනවා සුනාමි වියසන ත්‍රාස්ත්‍ර වියසන ඊළඟට වසංගත දැන් බලන්න කොරෝනා රෝගී ඉදිරි කොහමද මතකද අර එක රටක පවුලේ ඔක්කොටම කොරෝනා හැදුනා කියලා තට්ටු ගානකින් පැන්නේ ශෝකය බය කොහොමද මේ ඔක්කොම කෙලෙස් නිසා නේද මෙන්න මේ බණපද ටිකවත් ඇහින්නේ පින්වතුනි ගෞතම බුද්ධ ශාසනයට මේ අවසාන යුගයේ මේන් පස්සේ මේ ශීඝ්‍ර වෙන තාක්ෂණික සැඩපහර ඉදිරියේ හදවත ඇතුලේ ඇවිලෙන ගින්න රාග ගින්න ඉදිරියේ කාමගින්න ඉදිරි පුංචි පැටව පවා කාමෙන් දෙවිද්දි රාගෙන් දෙවිද්දි චූටි පැටව ඒටම හරියන්ට තාක්ෂණයක් තේද්දි ආයනං කුමන දාමත් ඉදිරි ලෝකෙට දාම උරුම නැහැ අවසාන යුගයයි මේ පුළුවන් නම් ඔබ අතර එක්කෙනෙක් හරි ගැලවියන්න එක්කෙනෙක් හරි
ඔයාල අතර එක්කෙනෙ කරි ඇති කියලා මම මේ කැමැත්තෙන් මේ ධර්ම දේශනාව කළේ. මම හිතනවා මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති කියලා. ඔයාල ඉගෙන ගත්ත පිරිසක්, යමක්කමක් තේරෙන පිරිසක්, තරුණ දරුවෝ තරහෙන්නේ කියන්නේ ආදරෙන් කියන්නේ. හැබැයි මේ ආදරේ සාසනික වශයෙන් දහමින් ඔබ සැනසෙත්වා කියලා. මේ ඔබ කළා හෝ නොකළා හෝ ශෝකයක් බයක් නැහැ. තමන් කරන දේ තමන්ටයි. මම ගැලවුණොත් මං ගැලවි, ඔයාලා ගැලවුණොත් ඔයාලට. අපි අතර බන්ධන නැහැ. ප්‍රේමය නිසා, ආලේ නිසා, රාගය නිසා, කාමය නිසා, තෘෂ්ණාව නිසා, රතිය නිසා ශෝකෙමයි උපදින්නේ, බයමයි උපදින්නේ. පුළුවන් නම් තේරුම් ගන්න. මේ අවසාන යුගයේ බුදුරජාණන් වහන්සේගේ දහමට ආස කරන්න, මේ දහමත් එක්ක එකතු වෙන්න, බුදුරජාණන් වහන්සේගේ බණ පදහන්න ආස කරන්න, ගොඩාක් කුසල් රැස් කරගන්න, සද්ධාව දිනු කරගන්න, පන්සිල් පද පහ රකින්න, විවාහ වෙනකල්, තරුණ දරුවෝ නම් විවාහ වෙනකල් කාම වැරදි කාම සෙවණින් ඈත්ව වාසය කරන්න. තමන් නිසාත් කෙල්ලෙකුට හානියක් වෙන්න දෙන්න එපා. ඊළඟට තමන් නිසා තව පිරිමිය පොළඹව ගන්න එපා. විවාහ වෙනකල් චරිත රැක ගන්න. එක බඹසර. විවාහයෙන් පස්සේ තමගේ ස්වාමියා බිරිඳ හැර අනාචාරය දෙන්න එපා. ඒක ඔබගේ බඹසර. ඒ සීලෙන් ඔබ දෙව්ලොව උපත්වනවා. හොඳට ධර්මය අහලා ශ්‍රුතේ දියුණු කරගන්න. මසුරු මල දුරු කරලා දන් දෙන්න. මේ රාගය නිසා, ප්‍රේමය නිසා, ඇල්ම නිසා දුක උපදිනවා කියන ඒ සනාතන ධර්ම තේරුම් ගන්න ප්‍රඥාව ඇති කරගන්න. අපිට හැම දෙයක්ම අත්හැරලා යන්න වෙනවා. ඔබ යම් කෙනෙකුට දාදරේ අනිවාර්යෙන් යව අත්හරින්න වෙනවා. මේක තමයි අනිත්‍ය. ආය හම්බ වෙන්නේ නැහැ. ප්‍රඥාව ඇති කරගන්න. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා තමයි මේ දුකින් ගැලවෙන්න තියෙන හයිය. ඒ පහට මහන්සි වෙන්න. බණපදහන්ද සත්පුරුෂ ඇසුර නිතර ලබන්න. ඔබගේ ජීවිතය සූපත් කරන්න ඒ බණපද වලට පුළුවන්. ඒ නිසා මේ දරුවන්ට, මේ පින්වතුන්ට, සියලු දෙනාට ශෝක බය දුරු කරවන මේ උතුම් දහමේ පිහිට ලබන්න වාසනාව ඇති වේවා කියලා.